රඹුටන් අස්වැන්න එන්නේ අත්තේ කෙළවරනේ. වැඩි අස්වැන්නක් දෙන්න නම් දල්ල කෙළවර මාස 10ක් විතර වර්ධනය වෙලා මෝරලා තියෙන්න ඕනේ. දළුවාර දෙකක් තුනක් ගියාට පස්සේ අත්ත හොඳට මෝරනවා. ඊට පස්සේ තමයි රඹුටන් මල් එන්නේ. එක දල්ලක් ආව නම් ඒ දල්ලෙන් එන්නේ එක රඹුටන් මල් කිනිත්තක් විතරයි. අත්තක දළු දෙකක් තුනක් එනවා නම් ඒකෙන් මල් කිනිති දෙකක් තුනක් එනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කතා කරන්න අපි අද පැමිණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුණ්ඩසාල ජාතික පළතුරු සංරක්ෂණ මධ්‍යස්ථානයට. මේ මධ්‍යස්ථානයේ ගොවිපල කළමනාකාරතුමාගෙන් අපි නිවැරදි රඹුටන් වගාවක් සිදු කරන්නේ කොහොමද කියලා නිවැරදි තොරතුරු දැනගනිමු. රඹුටන් වාරය අවසන් වෙනවත් එක්කම මේ ශාකයක් ඊළඟ කන්න සඳහා ඊළඟ වාරය සඳහා ශාකයක් සූදානම් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඒකදී අපි වැදගත්ම කාරණය තමයි අස්වැන්න නෙලීමේ සිට නෙලීම කරන අවස්ථාවේ ඉඳලා නෙලීම කරනකොට කොහොමද කරන්නේ. ඒ නෙලීම කරන පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ. ඊට පස්සේ එයින් පස්සේ අපි ශාකයට අවශ්‍ය පොහොර යොදන්නේ කොහොමද කියන එක. ඉතින් අපි ඒ ගැන කතා කිරීමට පෙර අපි අස්වැන්න නෙලනකොට අපි කොහොමද අස්වැන්න නෙලන්නේ කියන අපි කතා කර බලමු. ඉතින් ඒකෙදි සිද්ධ වෙනවා ඇත්තටම අස්වැන්න නෙලනකොට අපිට සමහර අවස්ථාවලදී සිද්ධ වෙනවා ගෙඩි පමණක් මේ පොකුරෙන් කඩා ඉවත් කරන්න. ඒ ගෙඩි පමණක් කඩා ඉවත් කිරීමේදී අපිට ඇත්තටම තවත් ශ්‍රමයක් යොදන්න වෙනවා ඊළඟ අවස්ථාවේදී මේ ශාකයේ කප්පාදු කිරීම සඳහා. ඒක නිසා අපි දැන්ද අපි අපේ රටේ ගොඩක් දෙනා භාවිතා කරන්නේ බද්ධ පැලයක් භාවිතා කරනකොට අපි ඇත්තටම සාර්ථකත්වය දෙන්නේ මොකද දන්නවද අපිට මේ නඩත්තු කරන්න කිරීමේ පහසුව සඳහා ඒ බද්ධ පැලය සකස් කරගන්න ඕනේ. ඒකෙදී අපිට සිද්ධ වෙනවා ශාකයේ උස සීමා කරගෙන ඇත්තනම ශාකයේ උස සීමා කරගත්තා කියන්නේ අපිට නඩත්තු කිරීමේ පහසුව ඇත්තනම පහසුයි. ගෙඩි කඩා ඉවර වුණාන් පස්සේ ඒ කිනිත්ත ඇත්තනම මේ ශාකයේ තියන්න හොඳ නැහැ. මොකද ඒ ශාකයේ ඒ කිනිත්ත මැරිගෙන ඇවිල්ලා කෙලිම ශාකයටත් ඒක බලපාන්න පුළුවන්. ඒක නිසා අපි කරන්නේ වහාම අසොන් නැලගත්ත වහාම ඒ කිනිත්ත කපා ඉවත් කරගන්නවා. ඇත්තටම කිනිත්ත කපා ඉවත් කරනකොට අපිට සිද්ධ වෙනවා ශාකයේ මේ පත්‍රයේ හෝ දෙකක් අහුවෙන ආකාරයෙන් කිනිත්ත කපා ඉවත් කරගත්තොත් ඇත්තටම සාර්ථකයි. මොකද ඊළඟ මුරේ සඳහා අපිට ඒ කිනිත්තට කපාගත්තු තැනින් පහලින් තියෙන අංකුර සියල්ලම සක්‍රිය වෙනවා. සියල්ලම සක්‍රිය වෙලා ඊට පස්සේ ඒ අංකුර වලින් දළු වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට ලැබෙනවා වැඩිපුර දළු සංඛ්‍යාවක් ලැබුණා කියන්නේ ඇත්තටම ඊළඟ මුරේ සඳහා අපිට අස්වැන්න වැඩිපුර ලබා ගන්න පුළුවන්. ඒක තමයි අපේ වැදගත්ම කාරණය. ඉතින් ඒක නිසා අපි හැම වෙලාවෙම ගෙඩි කඩා ගැනීමේදී අස්වැන්න නෙලා ගැනීමේදී අපිට පුළුවන් කිනිත්ත සමග නෙලා ගන්නවා නම් ඇත්තටම මේක තව ශ්‍රමයක් යොදන්න වෙන්නේ නැහැ, තව වියදමක් දරන්න වෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලාවෙම කිනිත්ත සමග අසන් නෙලා ගන්නවා නම් ඒක ඉතාමත් සාර්ථකයි. ඇත්තටම කිනිත්ත විතරක් නෙමෙයි, ඊට පස්සේ ශාකයේ තියෙන අනවශ්‍ය අතු ඒ වෙනකොට සමහර අවස්ථාවලදී සිද්ධ වෙනවා මේ අසන් නෙලීමේදී මේ අතු කැඩෙන්න පුළුවන්. ඒ කැඩුණු අත්තක් වුණත් අපිට කපා ඉවත් කරන්න ඕනේ. මොකද ඒක ක්‍රමානුකූලව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ශාකයේ අතරින් පතර මැරිච්ච අතු තියෙන්න පුළුවන්. ඒ මැරුණු අතුත් ඉවත් කරන්න ඕනේ. ඒ වගේම මේ කාලය ඇතුළත වර්ධනය වෙච්ච දියරකිලි තියෙන්න පුළුවන්. ඒ දියරකිලි අවශ්‍ය ඉවත් කරගන්න ඕනේ. ඒ වගේම තමයි අනවශ්‍ය අතු කියන්නේ ශාකයට ආහාර නිෂ්පාදනය කරන ආහාර අනවශ්‍ය ආකාරයෙන් වැය කරන ශාක මේ අතු ඒවා ඉවත් කරන්න ඕනේ. ඇත්තටම ඒකෙන් අපිට අස්වැන්න ලැබෙන්නේ නැහැ කියන්නේ නැති අත්තක් අපිට තියාගන්නීම හරිම ඒ කියන්නේ අපිට පාඩුයි. ඒක නිසා ඒක ඒ අත්ත ඉවත් කිරීම ඉතාමත් වැදගත්. ඒක නිසා අපිට සිද්ධ වෙනවා සම්පූර්ණ ශාකයේම ප්‍රුන් එකක්. ඒ කියන්නේ කප්පාදුවක් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අස්වැන්නකට පස්සේ අනිවාර්ය සම්පූර්ණ මේ කප්පාදුවක් අවශ්‍ය වෙනවා. ඒක හරියාකාරයෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ නැත්තම් එසේ නොවුනොත් ඒ වෙන්නේ ඊළඟ කන්නේ සඳහා අපිට අස්වැන්න අඩුවීමක් වෙන්න පුළුවන්. හොඳ කප්පාදුවක් කළොත් තමයි මල් කිනිති දෙකක් තුනක් ඇවිල්ලා ඔබට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නේ. අස්වැන්න වැඩි කර ගැනීමට ප්‍රධානතම රහස තමයි කප්පාදුව. පොහොරවලට වඩා මෙය වැදගත්ම සාධකයක්. ඊළඟට සැලකිලිමත්ම විය යුතු කාරණය තමයි ගෙඩි සැදුණු අතු සියල්ලේමත් ගෙඩි නොසැදුණු අතු සියල්ලේමත් අතු කප්පාදු කරන එක.
එතකොට මුළු ගසේම එකවර ඊළඟ සති දෙක තුනේ දළු වෙන්න පටන් ගන්නවා. එවිට අපිට හිතාගන්න පුළුවන් ඊළඟ කන්නේ මුළු ගසේම එකවර මල් වෙන බවත්. ගෙඩි සැදිච්ච අතු කපලා ගෙඩි නොසෑදුණු අතු කපා නැතිව හිටියොත් පළමුවෙන්ම මෝරන්නේ ගෙඩි හැදුනේ නැති අතු. ඒවා ඉක්මනින් මෝරනවා. එතකොට වෙන්නේ ඊළඟ කන්නේ මල් වෙන්නේ ඒ අතුවල. කප්පාදු කළ අතුවල ඊළඟ කන්නේ මල් වෙන එක මගහැරෙනවා. නිසිලෙස කප්පාදුව සිදු නොවුණු ගස්වල එක පැත්තක ගෙඩි තැනින් තැන මල් දළු අපිට දකින්න පුළුවන්. රඹුටන් වාරේ රඹුටන් ගසක අලුත් දැල්ලක් ආවොත් ඒ වාරේ එතනින් මලක් දකින්න බෑ. නැවතත් අපිට මලක් දකින්න පුළුවන් වෙන්නේ ඊළඟ වාරයේදී. මල් හා දළු දෙකෙන් එකක් පමණයි සිදු වෙන්නේ. ඒ නිසා දළු එනවා නම් මල් නැහැ. එහෙම එනවා නම් අපි කප්පාදුව එකවර සිදු කරලා ඒකාකාර වර්ධනයක් සිදු කරලා නැහැ. කප්පාදු කරනකොට මුළු ගස එකවරම කප්පාදු කරන්න කටයුතු කරන්න.